මයිවේසිය කුලයටයත් බන්දක්කා ශාකය උද්භිද විද්‍යාත්මකව ඇබල්මොස්චස් එස්කියුලන්ටස් නමින් හඳුන්වනවා. මෙය උඩරට තෙත් කලාපයේ හැර අනෙක් ඕනෑම දේශගුණික කලාපයක වගා කළ හැකි එළවලු භෝගයක්. පහසුවෙන් වගා කළ හැකි වීමත් වසර පුරාම අස්සුන් ලබා දීමේ හැකියාවක් නිසා එළවලු ගොවීන් අතර මෙම භෝගය වඩාත් ප්‍රචලිත වී තිබෙනවා. මෙහි ප්‍රධාන වශයෙන් ආහාරයට ගනු ලබන්නේ ලපටි කරල් වන අතර විවිධ ආකාරයට ආහාර සඳහා සකස් කරගත හැකි වෙනවා. බන්නක්කා ශාකය තරමක් උසට වැඩින පඳුරුමය වාර්ෂික ශාකයකි. කඳ මත මෙන්ම ශාකයේ අනෙකුත් කොටස්වල බූව දක්නට ලැබෙනවා. පත්‍ර ඛණ්ඩිකාවලට බෙදී පානිවත් පත්‍ර විඤ්ඤාසයක් දක්නට ලැබෙන අතර නාරටි ජාලාභ හැඩයට විහිදී පවතිනවා. කඳෙහි පත්‍ර කක්ෂවල පුෂ්ප හටගන්නවා. ද්විලිංගික පුෂ්ප දක්නට ලැබෙන අතර බහුලව කෘමීන් මගින් පරාගමනය වී ඇතිවන ඵලය ස්පෝටිකාවකි. වගා කිරීමට නිර්දේශිත ප්‍රභේද කීපයක්ම ඇති අතර MI5, MI7 හරිත ප්‍රචලිත වී තිබෙනවා. දැන් ගොවි මහතුරුන්ටුණත් පේනවා ඇති මේ පත්‍ර උණත් කොළ කොළ පාටයි. මෙන්න මේ ලක්ෂණ දෙක තමයි මේ මේ වර්ගයට හරිත කියලා නම දාන්න මූලිකව හේතු උනේ. ඊට ඇරුණු කොට ඇත්තටම වෛරස් රෝගය කියන එක කහ පාට වෙන්නේ පත්‍ර. කොළ කහ පාට වෙනවා. මේ වර්ගය වෛරස් වලට වැඩි ඔරොත්තු දීමක් දෙන හින්දා ඒ කහ පාට තත්ත්වය ඇති වෙන්නේ නැහැ. එන්නේ ඒක තමයි තවත් හේතුවක් මේ වර්ගයට හරිත කියලා නම දාන්න. සාමාන්‍යයෙන් අපි දන්නවා MI5-7 වලට ටිකක් කල් යනවා. දැන් කරලක් කුඩා කාලේ මලක් ඇති වෙලා ඊට පස්සේ කරලක් ඇති වෙන්නේ කරල කඩන තත්ත්වයට පත් වෙන ටිකක් කල් යනවා. නමුත් මේ වර්ගයේ තියෙන හිතාමත් හොඳ ලක්ෂණය තමයි ඉක්මනට කෙටි කාලයකදී අපිට කරල කඩන්න පුළුවන්. ඒක ඉතින් තවත් එක ලක්ෂණයක් තමයි මේ මේ කරල් හැදෙන්නේ මෙහෙම දිගින් දිගට. එනි මේක මේකේ තියෙන තව ලක්ෂණයක්. ප්‍රචාරණය සිදු කරන්නේ බීජ මගින්. මේරු කරල් වියරෙන්නට හැර පලාවරණය කඩා බීජ වෙන් කරගන්නවා. හෙක්ටයාරයක් වගා කිරීමට බීජ කිලෝග්‍රෑම් 4ක් 5ක් පමණ අවශ්‍ය වෙනවා. බීජ ප්‍රරෝහණය වේගවත් කිරීම සඳහාත් ඒකාකාරී වගාවක් ලබා ගැනීම සඳහාත් බීජ සිටුවීමට පෙර පැය 24ක කාලයක් බීජ පොඟවා ගත යුතු වෙනවා. සෙන්ටිමීටර 90ක් 60ක් පරතරයට බීජ සිටුවිය යුතු අතර වලවල් විරාපත්තු ගොමපොර හෝ කොම්පෝස්ට් වලින් පුරවා ගත යුතුයි. එක් වලක බීජ 3ක් 4ක් පමණ සිටුවීම කළ යුතු වෙනවා. බීජ සිටුවා සති දෙකකට පසු එක් වලක නිරෝගී ශක්තිමත් පැල දෙකක් ඉතිරි වනසේ වැඩි පැල ඉවත් කළ යුතු වෙනවා. රෝග අතුරින් විචිත්‍ර වෛරස් රෝගේ බහුලව දක්නට ලැබෙනවා. මේ වළක්වා ගැනීමට සාර්ථකම ක්‍රමය ප්‍රතිරෝධී ප්‍රභේද වගා කිරීමයි. බන්දක්කා වගාවක දින 50කදී පමණ පළමු අස්වැන්න නෙලාගත හැකි වෙනවා. දින 50 සිට 100 දක්වා කාලය තුල වාර කීපයක්ම අස්වැන්න නෙලාගත හැකියි. අස්වැන්නේ ගුණාත්මක පවත්වා ගැනීම සඳහා ලපටි කරල් දිනක් හැර දිනක් මුවහත් 100ක් භාවිතා කර නෙලාගත යුතුයි. කරලේ අග කොටස පහසුවෙන් කැඩී යන අවස්ථාවේදී නෙලා ගන්නා ලපටි කරල් එළවලුවක් වශයෙන් භාවිතා කරනවා.